වසර 2000 ඉඳන් පහුගිය වසර 20 තුලම අවුරුද්දකට ලංකාවෙන් 240,000ක් විතර විදේශගත වෙනවා. මාසයකට 15,000ක් ලංකාවේ අය රැකියා කරන්න විදේශගත වුණා. මේගොල්ලෝ වසර 2000 දී ඩොලර් බිලියන 1යි ලංකාවට එව්වේ. දැන් මේ 2016 වෙන විට ඩොලර් බිලියන 7ක් ලංකාවට එව්වා. ඒ නිසා ලංකාවේ ප්‍රධානම කර්මාන්තය බවට පත් වුණේ විදේශගත වුවන් මෙරටට එවන මුදල්. මේ කර්මාන්තය අනිත් කර්මාන්ත හා බද්ධ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ලෙස අපි සංචාරක ව්‍යාපාරය ගත්තොත් සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නවත්තලා දාලා අපට විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්නන්න බෑ. මොකද සංචාරක ව්‍යාපාරයේ ක්‍රියාත්මක වෙන විට තමයි ගුවන් යානාවල ටිකට් වල මිල ගණන් අඩුවට පවතින්නේ. සංචාරකයෝ නැත්තම් රජයේ විසින් විශාල මුදල් ප්‍රමාණයක් දෙන්න ඕනේ එක විදේශගත ශ්‍රී ලාංකිකයෙක් ලංකාවට ගෙන්නන්න. රැකියා සඳහා විදේශ ගතවීම අවම වීමත් සමග මෙරට සිට අන්තර්ජාලය ඔස්සේ රැකියා කිරීම සඳහා පුහුණුවක් ලබා දිය යුතු බවද මහාචාර්යවරයා මෙහිදී කියා සිටියා. මෙවැනි අවස්ථාවක විදේශ ගතවීම කියන එක අපහසු වුණත් ලංකාව වගේ රටක් මේ විලවට යොමු වෙත්තේ අධ්‍යාපනය සහ පුහුණුව. අධ්‍යාපනය සහ පුහුණුව තුලින් සහ අන්තර්ජාලය සහ තොරතුරු. බොහෝ වෙලාවට විදේශයන්ට ගිහිල්ලා කරන රැකියාවන් ලංකාවේ ඉඳන් කරන්න පුළුවන් මට්ටමට අපි උන්ට පුහුණුවක් දෙන්නවා. ඒ අන්තර්ජාලය හරහා කරන රැකියාව තමයි ඉදිරියට ජනිත වෙන්නේ. අපිට පෙර කරපු රැකියාව ඒ විදිහටම කරන්න බැරි වෙයි. නමුත් ඒ වෙනුවට අපිට අන්තර්ජාලය භාවිතා කරමින් තොරතුරු භාවිතා කරමින් ලංකාවේ ඉඳන් විදේශීය රටක වැඩ කරන්න පුළුවන්.